දවසක් අටවසර දරුවන්ට අද අපි හම්බ වෙන්නේ ඔයගලගේ ප්‍රශ්න පත්‍රයේ උත්තර ටික සාකච්ඡා කරන්න. එහෙනම් ප්‍රශ්න පත්‍රය කරලා ඉතින් කියලා මම විශ්වාස කරනවා. දැන් අපි උත්තර ටික චෙක් කරගන්න ලෑස්ති වෙමු. හරි. අද අපි කතා කරන්නේ 2019 අවුරුද්දේ දෙවනි වාරේ උතුරු මැද පළාත් ප්‍රශ්න පත්‍රය. පළාත ගැන හිතන්න එපා. ප්‍රශ්න පත්‍රය හොඳයි. ඒ නිසා අපි ඒක කතා කරමු මොකද? හරි. මිරිස් කොළ කොටකොට වීමේ රෝගයට හේතු වෙන්නේ කවුද? පුතේ. මේක වෛරස් රෝගයක්. පත්‍ර ටික මැලවිලා වගේ යනවා. පොඩු පොඩු වෙලා යනවා. එහෙම වෙන්නේ පුතේ වෛරස් රෝගයක් නිසා. උත්තරය වෛරස් රෝගයක්. හරි. පැහැදිලි නේද ඔයගලන්ට? හරි. අපි ඊට පස්සේ යමු ජීවි දේහය දීපාංශික සමිතිය. මොකද පුතේ ඔය දීපාංශික සමිතිය කිව්වේ? මම කිව්වා මෙන්න මෙහෙම අපේ ඇඟ හරියට එක ඉරකින් විතරක් කොටස් දෙකකින් දෙන්න පුළුවන් නම් ඒකට කිව්වා මොකද්ද? දිවි පාර්ශ්වික සමිතිය. ඉරි කොටයකින් දෙන්න පුළුවන් නම් අපි කිව්වා මොකද්ද? මේක මේ තව එකක්. එතකොට කියනවා මොකද්ද? අරිය සමිතිය. අරිය සමිතිය. හරි. එහෙනම් මගේ පුතේ දීපාර්ශ්වික සමිතියක් තියෙන සිහින් දිග පණුව වගේ ඉන්න ඛණ්ඩනේ වෙච්ච ඒ කියන්නේ ඛණ්ඩ වලට බෙදුණු දේහ තියෙන සතා කවුද මෙතන? ඛණ්ඩිලනේ වූ පණුවන් මතකද ඔයගලන්ට? හයිඩ්‍රා කියන්නේ නිදාරිය වංශයේනේ. එයාට මේක ගන්න බෑ. ඒවලෝ අරිය සමිතියක් තියෙන. බූ වල ගන්නත් බෑ. එයාගේ ඛණ්ඩනේ වෙච්ච දේහයක් නැහැ. පත්තය හැබැයි පත්තය සිහින් දිග පණුවෙද්ද නෑ. එයා ආත්‍ර කොඩාවේ. එහෙනම් පුතේ මෙතන උත්තරේ පත්තේ පණුවා. පත්තේ පණුව කොහෙද ඉන්නේ? මුදේ ඉන්නවා. එයාට අපි කියනවා තවත් තමයි මොන පණුවද? රළු කෙදි පණුවා. ලියාගන්න මේකත්. රළු කෙදි පණුවා මුහුදේ ඉන්නේ. හරි. ඊළඟට ශාක පත්‍රවල ප්‍රධාන කෘත්‍ය මොකද්ද පුතේ? තුන්වෙනි ප්‍රශ්නේ ප්‍රභා සංශ්ලේෂණය. උත්තරය අංක දෙක. ද්‍රවය වායුවක් බවට පත්වන අවෝෂ්ණත්වයට කියනවා ද්‍රවයක් වායුවක් වෙන්නේ. අපි ගත්තොත් මේ මුතේ ජලය නතල වාෂ්පයේ සේසංශක කීයද? අපි ගත්තොත් සේසංශක සීයේදී ජලයට තාපය දුන්නොත් එහෙම ඒ තාපයෙන් සේසංශක සීයේදී පුතේ ජලය මොකද වෙන්නේ? වාෂ්ප වෙනවා. මේ අගයට කියන අපි මොන පාංකේද? තාපාංකය. ජලය ද්‍රවයක සිට අෂ්ටයක් දක්වා පත්වන උෂ්ණත්වයට කියනවා මොකද්ද? තාපාකය කියලා. හරි. ඊළඟට කම්පන සංඛ්‍යාතයේ මයිනේකකය හර්ට්ස්. ඒකේ ඕගලන්ට මම කිව්වා මෙහෙම ලියන්න එපා, ඒකේ නමින් ලියන්න හරියටම හර්ට්ස් කියලා. හරිද? කම්පන සංඛ්‍යාතයේ මයිනේකකය මොකද්ද පුතේ? හර්ට්ස් නේද? හරි. එහෙනම් උත්තරය පහට හර්ට්ස් උත්තරය අංක දෙක. මූලෝභයක් වන ජලය සංයෝගයක් භූමිතෙල් මිශ්‍රණයක්. අපි ගත තේක තියෙනවා ගොඩක් දේවල්. ඊළඟ පොල් තෙලුත් ඒ වගේම දෙයක් සංයෝග සහිත මිශ්‍රණයක්. රසදිය තමයි එකම මූලෝභය උත්තරින් තියෙන. රසදිය ගාවින් ලියා ගන්න. අලෝහමයද ලෝහයද රසදිය? රසදිය අලෝහයද ලෝහයද? ලෝහමය මූලෝභය. එහෙනම් රසදිය ගාවින් ලියන්න ද්‍රවමය ලෝහය කියලා. කාමුෂ්ණත්තේ ද්‍රව අවස්ථාවේ තියෙන දියරයක් හැටියට තියෙන එකම ලෝහය මොන දියද? රසදිය. රසදිය වලට ඉංග්‍රීසියෙන් කියනවා මර්කරි කියලා. හරි. එහෙනම් රසදිය තමයි ඉතින් ලියාගත්තද? මොකද්ද? ද්‍රවමය ලෝහය කියලා. හරිද පුතේ? මොන ලෝහයද? ද්‍රවමය ලෝහය. ඊළඟට චුම්බකයක් අවට චුම්බක බලය රඳා පවතින ප්‍රදේශයට කියනවා අපි මොකද්ද? චුම්බක ශේෂ්ත්‍රයක් කියලා. මොකද්ද අපි කියන්නේ? චුම්බකයේ චුම්බක බලය තියෙනවා උත්තර ධ්‍රවයේ ඇතුළු පිට වෙලා දක්ෂිණ ධ්‍රවයෙන් ඇතුළු වෙන විදිහ. මෙන්න මෙහෙම මතක ගන්නෑ ඔයගලන්ට හයිනේ පාඩුවේ මම කිව්වා. මෙන්න මෙහෙම තියෙනවා චුම්බක ශේෂ්ත්‍රය. මෙතනින් පිට වෙලා මෙතනින් ඇතුළු වෙනවා. මෙහෙම ඡේදනය වෙන්නේ නැහැ. හරිද? ඔන්නෝම චුම්බක ශේෂ්ත්‍රය තියෙනවා. මතක තියෙනවා. හරි. එහෙනම් චුම්බක ශේෂ්ත්‍රය චුම්බකයක චුම්බකත්වයේ ෂය වීමට බලපාන කාරණයක් නොවන්නේ. අහා. දැඩි උෂ්ණත්වයකට ලක් වුණාම චුම්බක බලය නැති වෙනවා. කම්පණය වුණාම චුම්බක බලය නැති වෙනවා.
චුම්බක ශේෂ්ත්‍ර වලට ප්‍රබල චුම්බක වලට ආපුනහම චුම්බක බලය නැති වෙනවා. නිරන්තරයෙන් පරිහරණය කළයි කියලා චුම්බක බලය නැති වෙන්නේ නැහැ. එහෙනම් උත්තරේ කියද? අංක 4. ඊළඟට පුතේ එන්න පහත විපර්යාස අතුරින් භෞතික විපර්යාසයක් වන්නේ යකඩ මලකඩ ගෑම රසායනිකයි. ඊළඟ ගිනි කූරක් ගිනි ගැනීමත් දැල්වීමත් රසායනිකයි. මැග්නීසියම් පටියක් දහනයත් රසායනිකයි. එහෙනම් ජලය වාෂ්ප වීම රසායනික නැහැ. ඒක භෞතිකයි. උත්තරය අංක 1. නයිට්‍රජනීය සංයෝග අඩංගු බහිශ්‍රාවි ද්‍රව්‍ය. නයිට්‍රජන නම් බහිශ්‍රාවි ද්‍රව්‍ය පුතේ යූරියා. උත්තරය මොකද්ද? යූරියා. උත්තරය අංක 2. ඊළඟට බැරලෝ විශේෂ රසායනික ශරීරගත වීම නිසා වකුගඩු උක්කට අපි දැන් සාමාන්‍ය වාරදී උක්ක වලට කියන මොකද්ද? වකුගඩු උක්ක කර්ම නිවීම. වකුගඩු වැඩ කරන්නේ නැති යනවා. හරි. අලුහම් ඇති වෙන්නේ පුතේ දිලි රෝගින්ද මුත්‍රාගල් ඇති වෙන්නේ ජලය අඩුවෙන් පානය කළාමයි අවශ්‍ය විට මුත්‍රා පිට නොකිරීමයි. මලබද්ධය තියෙන්නේ මලබද්ධ කියන්නේ මෙන්න මේකයි මම කියන්නේ. මලපහ පිටනකර ගොඩාක් වෙලා බුදමාර්ගේ තියාගත්තාම මලපහ අධික ඝන තත්ත්වයකටපත් වෙනවා. ඒතුළු පිට කරගන්න බැරුව අපහසු වීම තමයි මොනබද්ධයද? මලබද්ධය කියලා කියන්නේ. හරි. එහෙනම් උත්තරය බැරලෝහ විස රසායනික සරගතනා උක්කාකාර මන්නේ වෙනවා. සමෙහි සෛල වලින් නිෂ්පාදනය වන විටමින් A, විටමින් D, විටමින් D. හරි. ශුෂ්ක පරිසර තත්ත්වයකට දෙන ශාකවල පත්‍ර උත්සේදනය අවම කරගන්න දක්වන අන්වර්තනය නොවන්නේ. හරි. ඝන ඉටි උච්චාරණයක් තියෙන අරලියවල ඒක හරි. පත්‍ර කටු වෙලා තියෙන පතොක්වල පත්‍ර ශීන වීම උත්සේදනය අවම කරගන්න ඒක අන්වර්තනය. උත්සේදනය කියන්නේ ජලය වාෂ්ප වෙලා යාම පත්‍ර වලින්. එහෙනම් ඒක අවම වෙන්න පත්‍ර තලයේ පාළල පිටීම අවම වෙන ලක්ෂණයක්ද නැහැ. ඒක වැඩි වෙන ලක්ෂණයක්. එහෙනම් උත්සේදනය අවම කර ගැනීමට දක්වන අනුවර්තනයක් නොවන්නේ කිව්වහම පුතේ. හරි. අපි කතා කරමු ඊළඟ ප්‍රශ්නේ පුතේ. ශුෂ්ක පරිසර වැඩෙන ශාක පත්‍ර උත්සේදනය අවම කර ගැනීමට දක්වන අනුවර්තනයක් නොවන්නේ. ඝන ඉටි උච්චාරණයක් තියෙන එක අනුවර්තනයක්. අපි ගත්තොත් අරලිය ගහේ පත්‍රවල ඝන ඉටි උච්චාරණයක් තියෙනවා. ඒතරු ජලයේ වාෂ්ප වීම අවම වෙලා යනවා. උත්සේදනය කියන්නේ ජලයේ වාෂ්ප වියාමනි පත්‍රවලින්. හරි. පත්‍ර කටු බවට පත් වුනහම පත්‍ර නැති වුනහම උත්සේදනය අවම වෙනවා. පතුක් ගහේ එක තියෙනවා. පත්‍ර ශීන වීමක් අනුවර්තනයක්. පත්‍ර තලයේ පළල තිබ්බහම උත්සේදනය අවම වෙන්නේ නැහැ. ජලයේ වාෂ්ප වීම වැඩි වෙනවා. ජලයේ වාෂ්ප වීම මොකදද පුතේ? වැඩි වෙනවා. එහෙනම් උත්තරය අංක 3. හරි. පාර්ශ්වික මුල්වල ආහාර තැන්පත් කරන ශාකයකි. මම උනන කවියක් කියනවා මතකද නැහැ. මොනවද කවිය? මොකද්ද කවිය? සංජිත මුල් ටික මතකද? කැරට් බී මඤ්ඤොක්කා බතල සංජිත මුල් සංජිත මුල්. කැරට් බී මුදු මුලේ මඤ්ඤොක්කා බතල පාර්ශ්වික මුල්වල. එහෙනම් උත්තරය බතල පාර්ශ්වික මුල්වල ආහාර තැන්පත් කරන්නේ බතල. හරි. රෙප්ටිලියා කාණ්ඩයට සත්වයා කවුද කියලා එනවා. මෝරා ගාවිලියා ගන්න පිස්කේස් කියලා. සලමන්දර උබේ ජීවියෙක්නේ. එහෙනම් එයා ඇම්ෆිබියා. තල්මසා ශීරපායියේ එයා එහෙනම් මැමේලියා. උත්තරේ මොන බෑවද? කැස් බෑවා. හරි. මේ රූපේ තියෙන්නේ ප්‍රතිරෝධය වෙනස් වෙන්නේ නැති කෙනෙක්. එයාට කියනවා නමක් මොකද්ද? ස්ථිර ප්‍රතිරෝධකයක් කියලා. මොකද්ද? ස්ථිර ප්‍රතිරෝධකයක්. විද්‍යුත් චුම්බකයේ ප්‍රබලතාව වැඩි වන්නේ මොකක් කළොත්ද? මතකද විද්‍යුත් චුම්බක පොඩි කාලේ හැදුවා යකඩ ඇණයක් අරගෙන ඒක වටේට කොයි කම්බි ටිකක් පොතලා හැදුවා මතකද? මෙන්න යකඩ ඇණය. අපි උම ගත්තොත් මේ යකඩ ඇණයට කම්බි ටික කොහොම උතාගෙන යනවා. උතාගෙන ගියාට පස්සේ මේකට බැටරියක් සම්බන්ධ කළා. ඒ බැටරියෙන් විදුලිය දුන්නාම අපිට මතකයි මේකට ඇල්පෙනිති කටු જાති ඇලුනා. ඔක තමයි විද්‍යුත් චුම්බකය. එහෙනම් පොටුවල් ගන්න වැඩි කළාම ප්‍රබලතාව වැඩි වෙනවා. හරියටම හරි. උත්තරේ පළවෙනි එක
දඟරේ තුලින් ගල් ධාරාව අඩු කළොත් තෙම විදුලි චුම්බකයේ ප්‍රබලතාව අඩු වෙනවා. අඩු කරන්ට් එකකින් අඩු ප්‍රබලතාවක් කියන්නේ. මධ්‍ය සන්නායකයෙන් එකට යකදෙන එකතු වෙන එකක් දැම්මොත් ඒ ප්‍රබලතාව අඩු වෙනවා. හරි. චලනය වන වේගයේ චුම්බකයේ චල ඒක වැරදි පුතේ. ඒක වෙනම කතාවක්. ඒ විදුලි චුම්බක ප්‍රේරණ. ඒක මෙතනට නැහැ. උත්තරය අංක 1. හරි. මස්තිෂ්ක සුසුම්නාතරලයේ ප්‍රධාන කෘත්‍ය මොකද ප්‍රධාන කෘත්‍ය සුත්‍රජීවි ආසාදන වලින් මධ්‍ය ස්නායු පද්ධතිය ආරක්ෂා කර ගැනීම ඒක ප්‍රධාන කෘත්‍යය තව මොනවද මොලේටයි සුසුම්නාවටයි ඉපිලීම දුන්නා නේද ඊට පස්සේ මොලේ හා සුසුම්නාව විජලණයෙන් ආරක්ෂා කරගත්තා මොලේටයි සුසුම්නාවටයි පෝෂණය දුන්නා ඒ මොනතරලේ මස්තිෂ්ක සුසුම්නාතරලෙන් කෙරිච්ච වැඩ හරි එහෙනම් උත්තරය සුත්‍රජීවි ආසාදන වලින් මාධ්‍ය ස්නායු පද්ධතිය ආරක්ෂා කරගන්න එක තමයි මාත්‍රික සුනාතරලයේ කියන එක කෘත්‍යයක්. හරි. එහෙනම් ඒක හරි. ඊළඟට එන්නේ ද්‍රවයක ඝනත්වයේ සොයා ගැනීමට පමණ අත්‍යවශ්‍ය උපකරණ කට්ටලිය. අපි ගත්තොත් එහෙනම් ද්‍රවයක ඝනත්වයේ මයින්න නම් අපිට ඕනේ අනිවාර්යෙන් ඝනත්ව කුප්පිය ඕනේ. ඊළඟට තුලාවක් ඕනේ. ඊට පස්සේ මුතේ අපිට මෙතනදී අපිට ද්‍රවයක ඝනත්වයේ මයිද්දි අනිවාර්යයෙන් දඬු තුලාවයි ඝනත්ව කුප්පියයි ඕනේ. ඊළඟට ජල තාපකයක් ඕනේද? ජල තාපකයක් අවශ්‍ය නැහැ. එහෙනම් දෙවෙනි උත්තරය අලින් කරා. ඊළඟට පුතේ අපිට ද්‍රවයක ඝනත්වයේ සාගද්දී අපිට සසඳන්න ඕනේ ජලයත් එක්ක. ඒ නිසා අපිට ආශ්‍රම ජලය ඕනේ. එහෙනම් පෙරහන් කඩදාසියුත් ඕනේ අපිට ඒක තියෙන අපද්‍රව්‍ය ටිකත් පෙරලා අයින් කරන්න. එහෙනම් උත්තරය කීයද? 4 කීයද? 4. උත්තරය අංක 4. හරි. ඊරොස්ුදී විදු චුම්බක භාවිත නොවන උපකරණයක් අද්දි කියලා අහනවා අපි. විදුලි මෝටරේ තියෙනවා. මේ මෝටරවල විදු චුම්බක තියෙනවා. ඊළඟට විදුලි පංකාවෙත් තියෙනවා. අනේ මේවැත් තියෙනවා. හරි. ඊළඟට අත්විදුම් යන්ත්‍රය කියන්නේ grill එක. grill එකේ තියෙන පොතේ විදුලි චුම්බකය. ඒකෙන් තමයි කරන්නේ. ගිල්ලුම් තාපකේ නැහැ. ඒකේ තියෙන මොන දඟරයක්ද? තාපන දඟරයක්. හරි. මම හිතන්නේ ඔයගොල්ලන්ට හොඳටම තේරෙන්නේ නැති. දැන් උත්තර ටික තමන්ගේ චෙක් කරලා අඩුපාඩු හදා ගන්න ඕනේ ඔයගොල්ලෝ. ඊට පස්සේ දැන් තියෙන්නේ අපිට හෙට එනකොට ඔහුගේ රචනා ප්‍රශ්න ටිකත් අනිවාර්යෙන් කරන්න ඕනේ. අපි කතා කරමු. දැන් මම මේ සති දෙකේ papers දෙකක් දුන්නා. ඔය papers දෙක අනිවාර්යෙන් සම්පූර්ණයෙන් ඉවර කරන්න. හරි. එහෙනම් ඔබලු හිට සතුටින් සමාදානේ පන්තියට එයි. උදේට පාඩම් කරලා කියලා මම විශ්වාස කරනවා. එහෙනම් සුබ දවසක් දුවේ පුතේ. උත්තරවල ෆොටෝස් දාලා මට එවන්න ඔබලු හැමෝම.